කොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මීට අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ලා ඒ කාලේ ලෝකයේ භූමි ලක්ෂණ පිහිටලා තිබුණ මෙහෙමයි ඉන්දියාවත් ලංකාවත් අප්‍රිකාවට යා කරලා ගොඩ බිමක් තිබුණ බවයි විද්‍යාඥයන්ගේ මතය භූමි කම්පාවකින් ඒ ගොඩ බිම ගිලුණලු අද ඔය මාලදිවයින ලකදිව දූපත් ඒ කාලේ තිබ්බ කඳුවල මුදුන් ඒ කාලේ මම හිටියා නම් හැම තැනම ඇවිදිනවා ඔය සත්තු හැම ලෝකේ අනිත් රටවලට පැතුරුනේ ආන්නේ එහෙමයි හිමාල වනයේ අපි නොදන්න සත්තු තව කොච්චර නම් ඇද්ද බෑට අනේ සත්තු විලක් තියෙනවයි කිව්වේ හේනේ ડોක්ටර් ඒ කාලේ පුදුම සත්තු තාමත් දූපත්වල ඇති කොටු වෙලා ආව් එක් කන්දලීනි අකබෝනා බොරු කතා එහෙම කියන්න එපා ටොමි දැන් ඇදිනේ උන් ඕව දන්නවයි ડોක්ටර් පුස්කාව පුස්කොල දන්නේ පෙත්තප්පු එහෙමද එහෙම කියන්න එපා පුස්කොලේ පුස්කාවට මොකද මොලේ හොඳට මෝරලා ඒක නෙවෙයි පිරමිඩ් ළඟ කීප දෙනෙක් දැකලා තියෙනවා ඔය හිමාලයේ පැත්තේ හිටියේ කියන කුරුල්ලෙක් මෙච්චර කාල ජීවත් වෙන්න පුළුවනේ නැද්ද ඔය කාලේ ඊජිප්තුවරු මන්ත්‍ර ශාස්ත්‍ර දන්නවා හොඳට රජවරුන්ගේ සිරුරු තාමත් තියෙන පිරමිඩ් වල මේක ඇත්ත නැත් අපි කොහොම හරි හොයාගන්න ඕන මන්ත්‍ර බලෙන් කුරුල්ලව බන්ධනය කළා රස්සාවට ඩොක්ටර් අපි ගිහින් කොහොම හරි ඔය කුරුල්ලව අල්ලගන්න ඕනි මට විශේෂයෙන් දැනගන්න ඕන වෙලා තියෙන්නේ ඒ කාලේ සත්තුන්ට කාත් එක්කත් කතා කරන්න පුළුවන් බලය තිබුණා. දැන් ඒක නැහැ. ඒක මට ලැබිලා තියෙනවා. ආන්න ඒකයි. ටොමි, ගමනට අවශ්‍ය දේ ලෑස්ති කරන්න. අපි ඉක්මනට ඊජිප්තුවේ පිරමිඩ් බල අපිටත් වෙමු. මිත්‍රවරුනි, අපි නැගිටලා ගොඩියට දිවුරුම් දෙමු. අපි හැමදාම ගුටි කනවා. ගොඩියේ අනුහසින් මේ පාරවත් ගුටි නොකා බේරෙන්න සැලසේවා. ඔය මොනවද කියන්නේ? අපි කියන්නේ ඇත්ත. ඇව්. වතුරෙන් නෑවා. ගින්දරෙන් දිරිලෝ. පාරකට නිබට බැටිලෝ. මං බලා ගන්නම් ඒවා. අපේ බොස් බලා ගනි. අපි ගුටි කටි බොසා බලති. අපි ගුටි කටි බොසා බලති. දොස්තරේපා මේ කුරුල්ලා දන්නා සත්තුත් එක්ක කතා කරන රහස මේ කුරුල්ලා භූතේක් නම් රහස දැනගන්නේ කොහොමද අපි පඳුරේ ඉන්න කුරුල්ලා මටද දොස්තර අතේම ඉඳිද්දි ඔය ඊජිප්තුවේ ඕක තියෙන්නේ කොහෙද ඊජිප්තුවේ වැලිලු නේද බස් අපි වැල්ලේ මාලිගා හදමු ආ කුරුල්ලා වන මාලිගාව නෙවෙයි ඒ මොකටද බස් පැහෙන්නේ නැතුව මම කියන එක අහගන්නවා අපට ඕන කරන කුරුල්ලා ඉන්නේ පිරමිඩ් එක ඇතුලේ දන්නවා ડોක්ටර් කිව්වේ පිරමිඩ් වලට ડોක්ටර් යන්නේ අපි බුරු පිරමිඩ් එකක් මවලා මිනිහව රවට්ටනවා හරිද මවන්නේ කොහොමද අවුරුදු ගණනක ප්‍රතිපලයක් මම හොයාගත්ත තාක්ෂණ ක්‍රමයට કૃත්‍රිම පිරමිඩයක් හදන්න ඇත්ත ඒක වගේමයි පළලින් උසින් අපේ බොස්කෝකටත් දෙතින් දස්ස යනි ඕම් බලනවා